ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවේ නායකයන් එක්ක එක දෙයක් කතා කරලා මෙහෙ ආවට පස්සේ මෙහෙ ඔය ටික කතා කරන්න බැරි වෙන හිර වෙනකොට ECT පර්යාන්තය දෙනවා කියලා පොරොන්දු වෙලා එතනින් අපට ඉන්දියාව තරහ කරගන්න අද සිද්ධ වෙලා තියෙන යම් ප්‍රමාණෙන් ඒ හරියට වචනක් නොදීපු නිසානේ එක්කෝ ජනාධිපතිතුමා අගමැතිතුමා එක ස්ථාවරයක ඉන්න තිබ්බා ECT පර්යාන්තය ගැන හැබැයි අදානි සමාගමට මේක දෙනවයි කියලා කතා කරගෙන ඊට පස්සේ මෙහෙට අවිල්ලා ආපහු ඒක වෙනස් කෙරුවම අද ලොකු ගැටලුවක් තියෙනවා එතකොට මේක බේර ගන්න තව මොකක් හරි කරනවා කියන එක හරියන්නේ නැහැ එනිසා තමන්ගේ ප්‍රශ්න තමන් ඇති කරපු ප්‍රශ්න වලින් තවත් කොහේ හරි පරියන්තයක් හොයලා ඕක දෙන්න යනවා කියන එකෙන් ඒක විසඳුමක් නෙවෙයි තමන් දැනගන්න ඕනේ ජාත්‍යන්තර සම්බන්ධතා ආරක්ෂා කරගන්න විශේෂයෙන්ම ඉන්දියාවත් එක්ක තියෙන අපේ බොහොම හිතවත්කම ආරක්ෂා කරන්න දැනගන්න ඕනේ ඉතින් මේකේ රාජතාන්ත්‍රික භාවයක් නැහැ හැමතැනම දාලා තියෙන තානාපතිවරු තමන්ගේ පවුලේ ඉන්න අයයි හිතවතුණුයි තමන්ට හැකියාවක් නැති මිනිස්සු මේකෙන් වෙලා තියෙන්නේ වැරදි උපදෙස් ආණ්ඩුවට ලබා ගැනීම. ඉතින් මේකෙන් ලොකු අර්බුදයක් ඇති කරලා තියෙනවා. ආණ්ඩුව විසින්ම මේ අර්බුදය නිර්මාණය කරලා තියෙනවා කියලා අපි හිතනවා. ඔබ දන්නවා ඊයේ පෙරේද අපි දැක්ක උදේගමන් පිල්ල කියනවා තෙල් ටැංකිය ටික ආපහු ගන්නවයි කියලා. ඊළඟ දවස අග්‍රාමාත්‍යතුමා කියනවා ඒක පිස්සුයි කියලා. ඉතින් මේකෙන්ම තේරෙනවනේ මේ ආණ්ඩුව දන්නේ කොහොමද මේ රාජතාන්ත්‍රිකව මේ සමහර දේවල් කළමනාකරණය කරන්න කියලා. මේ ආණ්ඩුව අවුල් මේ ආණ්ඩුව ඔක්කොම අවුල් කරගෙන තියෙන්නේ අපේ ජාත්‍යන්තර සම්බන්ධතා මේ රටට තිබුණු කීර්තිනාමය මේ අවුරුදු එකමාර තුල විනාශ කරලා තියෙනවා breaking.lk